දහය චෛතසිකයෝ. සිතෙහි හටගන්නා සිතේ නොයෙක් අවස්ථාවන් දක්වන චිත්ත ගති විශේෂ චෛතසික නමින් දක්නා ලැබේ. චෛතසික යන්නේ තේරුම සිතේ උපදින ඇතිවන යනුයි. ඔවුහු 52කි. මේ 52ම එකාකාර නොවේ. සමහර චෛතසික සියලු සිත්හිම යෙදෙයි. සමහරක් එක්තරා ක්‍රමයකින් ලැබෙන බවද, තවත් සමහරක් කුසල් අකුසල් වෙන් කරගෙන සිටින බවද පෙනේ. සියලු සිත්හි යෙදෙන චෛතසික 7කි. ඒවාට සබ්බචිත්ත සාධාරණ චෛතසිකයයි කියනු ලැබේ. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රය, මනසිකාර යනු ඒ සාධාරණ චෛතසික 7ය. චිත්ත ධර්මයන් කියාදීමත් තේරුම් ගැනීමත් පහසු නැත. මේවා ගැන උපමා සහිත විස්තර පොත්වල සඳහන් වන්නේ එහෙහිනි. කෙසේ හෝ චෛතසිකයක සාමාන්‍ය ලක්ෂණ හොඳින් දැනගත යුතු හේයින් විස්තර ඇති පොත් බලා ඒ තේරුම් ගත යුතුමය. ඉහත දැක් වූ චෛතසික 7 මොන ආකාරයකට බෙදුණු සිත්වලත් ලැබෙන බව සලකන්න. ප්‍රකීර්ණක චෛතසික 6 දෙනකි. විතක්ක, විචාර, අදිමොක්ක, විරිය, පීති, ඡන්ද. මේ චෛතසික 6 එක්තරා ක්‍රමයක් ඇසුරුකොට පැතිර පවත්නා හේයින් ප්‍රකීර්ණක නමි. අකුසල චෛතසික 14කි. මෝහ, අහිරික, අනොත්තප්ප, උද්දච්ච, ලෝභ, දිට්ඨි, මාන, දෝස, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන, මිද්ද, විචිකිච්ඡා. මේ 14 යෙදෙන්නේ අකුසල සිත්වල පමණය. අකුසල් සිත් බෙදෙන්නේ කොටස් වන්නේ මේ චෛතසික යෙදීමෙනි. හැම අකුසල සිතක්ම අරමුණෙහි මුලා වී ලැජ්ජා බය නැතිකමින් ඉදිරියට තල්ලු වී නොසන්සුන් වී පහළවන හේයින් සියලු අකුසල සිත්හිම මේ චෛතසික ලැබේ. මේ අකුසල චෛතසිකයන් සුදුසුසේ අඩුවැඩිව යෙදීමෙන් අකුසල සිත් 12ක් උපදී. සෝබන චෛතසික 25. සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, తත්‍ර මජ්ජත්තතා, කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය උජ්ජුකතා, චිත්ත උජ්ජුකතා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා, පඤ්ඤා. මේ චෛතසිකයෝ කුසල චිත්තයන්හිම ලැබෙනෙහි සෝබන චෛතසිකයෝය. මොවුන්ට ලැබෙන විශේෂ නාමයන් තේරුම් ගන්නා විට ඔවුන් යෙදෙන සෝබන චිත්තයන් වටහාගත හැකි වන්නේය. මේවායේ විස්තර ඇතුළත් පොත් බොහෝ ඇතිහෙයින් විස්තර කතාවට නොබසිමු.